අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සබ් ක්ලාස් 491 ඕස්ට්‍රේලියානු වීසා බලපත්‍රය පිළිබඳව ස්කිල් වර්ක් රීජනල් වීසා. මේ වීසා බලපත්‍රය ඕස්ට්‍රේලියාවේ රීජනල් ඒරියා එකක පදිංචිය සඳහා කැමති ස්කිල් වර්කර්ස්ලට ගන්න පුළුවන් වීසා බලපත්‍රයක්. 2023 අගෝස්තු 31 වෙනිදාට අප්ඩේට් කරපු ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් හෝම් අපෙයර්ස් වෙබ්සයිට් එකෙන් තහවුරු කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් හෝම් අපෙයර්ස් වෙබ්සයිට් එකට ගිහින් සබ් ක්ලාස් 491 කියලා සර්ච් කරලා මම මේ කියන තොරතුරු ඇත්තද කියලා බලන්න. ඒ වගේම මම කියන මොනවද මේ වීසා එක සඳහා ඔයාලට තියෙන සුදුසුකම් කියලා. පළවෙනි සුදුසුකම් තමයි මේ වීසා එක සඳහා අයදුම් කරන්න ඔයාට ඉන්වයිට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ EOI එක සලකලා බලලා, EOI කියන්නේ expression of interest, අනේක සලකලා බලලා ඔස්ට්‍රේලියානු රජයට හිතනවා නම් ඔයාලා සුදුසු මේ වීසා එක සඳහා කියලා සහ ඒ සුදුසුකම් ඔයා සපුරනවා නම් ඔයාට මේ වීසා එක සඳහා අයදුම් කරන්න ඉන්වයිට් කරනවා. ඒ වගේම දෙවැනි එලිජිබිලිටි එක තමයි යම්කිසි ස්ටේට් එකක් මගින් හරි ටෙරිටරි එකක් මගින් හරි ඔයාව නොමිනේට් වෙලා තියෙන්න ඕන මේ වීසා බලපත්‍රය සඳහා. ඒ වගේම නොමිනේට් වෙලා නැත්නම් ඔයාට තියෙන්න ඕන ස්පොන්සර්ෂිප් එකක්. ඔයාගේ රිලේටිව් කෙනෙක්ගෙන්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව තුල ස්පොන්ස් කරන්න සුදුසු එලිජිබල් රිලේටිව් කෙනෙක් මගින් ඔයාව ස්පොන්සර් කරලා තියෙන්න ඕනේ. අනේ ඒ අවස්ථාවේදී ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ නොමිනේෂන් එකක්. ඔයාට ස්පොන්සර්ෂිප් එකක් තියෙනවා නම් ඔයා ඒ වගේම පොයින්ට් ටෙස්ට් එකට අනුව අදාළ ලකුණු ඔයා ලබාගෙන තියෙනවා නම් ඔයා සුදුසුයි නම් ඔයාට මේ වීසා එක සඳහා යෙදුම් කරන්න ඉන්වයිට් කරනවා. ඒ අවස්ථාවේදී ඔයාට නොමිනේෂන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නොමිනේෂන් ගැන කතා කරාම ඒ රජයන්ට අනුකූල එයාලගෙම වෙනම ක්‍රයිටීරියාස් තියෙනවා. මේ හෝම් අපෙයර්ස් එකේ තියෙන පොදු කරුණු ටික ඇරුණාම එයාලා විසින්ම පනවගත්ත එයාලා සලකලා බලන සුදුසුකම් වගේක් තියෙනවා. ඒවා මම මේ වීඩියෝ එකේ part 2 විදිහට වෙනත් වීඩියෝ එකකින් මොනවද ඒ රජයන් විසින් මේ සබ් ක්ලාස් 491 වීසා බලපත්‍රයේ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා මම මේ වීඩියෝ එකේදී සඳහන් කරන්නම්. ස්පොන්සර්ෂිප් ගැන කතා කරද්දී මම එතනදී කිව්වා එලිජිබල් ස්පොන්සර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. එතනදී එලිජිබල් කියලා ගත්තාම ඔයාට ස්පොන්ස් කරන ස්පොන්සර් අනිවාර්යයෙන්ම අවුරුදු 18ට වැඩි පුද්ගලයෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සිටිසන් කෙනෙක් හරි පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් හරි එලිජිබල් නිව්සීලන්ඩ් සිටිසන් කෙනෙක් හරි වෙන්න ඕනේ. ඒ වගේම ඔයාගේ පාර්ට්නර් මේ වීසා එක සඳහා යෙදුම් කරනවා නම් පාර්ට්නර්ගේ රිලේටිව් කෙනෙක් වුණත් කමක් නැහැ. ඔයාට ස්පොන්සර්ෂිප් එක ලබා දෙන පුද්ගලයා. ඒ කියන්නේ ඔයාගේ ස්පොන්සර් ඔයාගේ රිලේටිව් කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ඔයාගේ පාර්ට්නර්ගේ රිලේටිව් කෙනෙක් වුණත් කමක් නැහැ කියලා මේ වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාට ස්පොන්සර් කෙනෙක් හිටියටම මදි. මොකද ඔයාගේ ස්පොන්සර්ෂිප් එක ඕස්ට්‍රේලියන් හෝම් අපෙයර් එක මගින් අප්‍රූව් වෙන්න ඕනේ ඔයාගේ වීසා එක ග්‍රාන්ට් වෙන්න කලින්. ඒ වගේම මේ වීසා එක සඳහා යෙදුම් කරන්න නම් ඔයා වයස අවුරුදු 45ට අඩු පුද්ගලයෙක් වෙන්න ඕනි. ඔයාගේ EOI එක සබ්මිට් කරලා ඉන්වයිට් කරාට පස්සේ නම් ඔයාට 45 පිරුණේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාට වීසා එක සඳහා ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ඔයාගේ EOI එක සබ්මිට් කරලා ඉන්විටේෂන් එක එන්න කලින් නම් ඔයාට 45 පිරුණේ මෙන්න මේ අවස්ථාවේදී ඔයාට වීසා එක සඳහා යෙදුම් කරන්න ඔයා සුදුසු නැහැ. ඒ වගේම ඔයාගේ ඔකියුපේෂන් එක eligible skill occupation list එකේ සඳහන් occupation එකක් වෙන්න ඕනේ සහ ඒ occupation එකට අදාළව positive skill assessment එකක් ඔයා සතු වෙන්න ඕන ඔයාගේ invitation එක එන අවස්ථාව වෙන විට. ඒ වගේම 190 වගේම මේ visa එකත් point tested visa එකක්. මෙතනදීත් ඔයා ලකුණු 65ට වැඩිය point test එකෙන් ලබා ගන්න ඕනේ. එතනදී ලකුණු 65 කියන්නේ සීමාව විතරයි. මොකද 65ක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ මේ වීසා එක සඳහා අයදුම් කරනවා සුදුසු වෙන්න නම්. ඒ වගේම 65ට වැඩිපුර ලකුණු ගන්න ඔයාට පුළුවන් නම් ඔයාගේ වීසා එක සක්සස් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔයාගේ මේ EOI එක සලකලා බලලා ඔයාට ඉන්වයිට් කළොත් එහෙම ඒ ඉන්විටේෂන් එකේ තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔයා ගන්න ඕන වීසා ඇප්ලිකේෂන් එකේදී ඔයා ගන්න ඕන ලකුණු ප්‍රමාණය. මේ ලකුණු ප්‍රමාණය ලකුණු 65 වැඩි වෙන්න පුළුවන් කියලා මෙතන හෝම් අපෙයර් වෙබ්සයිට් එකේ පොයින්ට් ටෙස්ට් ක්‍රයිටීරියා යටතේ සඳහන් කරලා තියෙනවා. මේ පොයින්ට් ටෙස්ට් ක්‍රයිටීරියා මොනවද කියලා මම මේ වීඩියෝ සීරීස් එකේ අන්තිමට වීඩියෝ එකක් කරලා දාන්නම්. ඒ වගේම ඒ ක්‍රයිටීරියා යටතේ ඔයාට කොහොමද ලකුණු ලබා ගන්න පුළුවන් කියලා මම සඳහන් කරන්නම්. ඊට කලින් ඔයාට මේක චෙක් කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් ඕස්ට්‍රේලියන් හෝම් අපෙයර් වෙබ්සයිට් එකට ගිහින් point table for subclass 491 කියලා සර්ච් කරොත් ඔයාට පුළුවන් මේ මොනවද ඒ ක්‍රයිටීරියා සහ ඒ ක්‍රයිටීරියා වලට අදාළ කොච්චර ලකුණු ආට ස්කෝර් කරගන්න පුළුවන්ද කියලා චෙක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ වීසා එක ලබා ගන්න ඔයා සතු වෙන්න ඕන අත්‍යවශ්‍යම සුදුසුකමක් තමයි ඉංග්‍රීසි ප්‍රොෆිෂියන්සි ටෙස්ට් එකකින් කම්පිටන්ට් ඉංග්‍රීසි මට්ටම ඔයාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ IELTS වගේ නම් each band 6 තියෙන්න ඕනේ. ඒ වගේම PT වගේ නම් ඔයා කරලා තියෙන්නේ each band 50 වගේ ස්කෝර් කරලා තියෙන්න ඕනේ. ऑस्ट्रेलियन होम अफेयर वेबसाइट එකට අනුව මේවා තමයි ඔයා සතු වෙන්න ඕන මූලික සුදුසුකම් මේ වීසා එක සඳහා යොදම් කරන්න නම්. ඒ වගේම මේකට අනිත් common eligibilities උත් බලපානවා health requirements, character requirements. ඒ වගේම කලින් Australian visa එකක් cancel වෙලා හරි visa application එකක් refused වෙලා හරි තියෙන්න බෑ. අනේ දේවල් උත් බලපානවා. ඒ වගේම මේකේ validity එක විදියට සඳහන් වෙලා තියෙන්නේ අවුරුදු 5ක කාලයක්. මේ අවුරුදු 5ක කාලයෙන් ඔයාට අවුරුදු 3කින් PR visa සඳහා ඔයා eligible නම් ඔයාට අවුරුදු 3ක් යන තැන ඔයාට PR සඳහා යොදම් කරන්න පුළුවන්. සහ වීසා කොස්ට් එක විදිහට සඳහන් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු ඩොලර් 4640ක මුදලක්. මාරා රෙජිස්ටර්ඩ් කන්සල්ටන්ට් කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. World Wide Visa Consultancy සමග එකතු වුණත් ඔයාට වැඩිදුර තොරතුරු අප හරහා දැනගන්න පුළුවන්.